මුස්ලිම් ඇමතිවරු තමන්ගේ ඇමතිකම් වලින් නියෝජ්‍ය ඇමතිකම් වලින් ඔක්කොම ඉල්ලනස් වුණා. ඇත්ත වශයෙන්ම ඒවෙන් ඉල්ලනස් වුණා. අපි මෙතනින් අයින් වෙනවා. අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ මේ විභාග වලට. බාධාවක් කරන්නේ නැහැ. ඊට පස්සේ අපි නිදොස් නම් අපි ගැන සැලකලා බලන්න කිව්වා. ඒ අනුව තමයි ඒ අය පිට වෙලා ඉන්නේ. ඒ පළවෙනි වතාවට ලංකාවේ කියලා තියෙන නිසා එතන කිසිම බාධා කිරීමක් නැති නිසා පොලිසියත් කොහමද ගිහින් ඒ වැඩකටයුතු විභාග කරන්නේ. අපි තේරුම්කාරක සභාවක් දැම්මා. තේරුම්කාරක සභාවක් ගිහින් ඒවා ගැන හොයලා බැලුවා. දැන් පොලිසිය CID සියලු දේම ගැන පරීක්ෂා කළා. මේ වාර්තාව තේරුම්කාරක සභාවට එවුවා. තේරුම්කාරක සභාව තවත් දෙතුන් දෙනෙක් ඇඳෙව්වා. යුද්ධ හමුදාපතිට බලපෑම් කරා කියලා චෝදනා කරන රිෂාඩ් බදුදීන් ඇමතිවරේ රිෂාඩ් ප්‍රේපාල යුද්ධ හමුදාපතිතුමාගේ ඇහුවාම රිෂාඩ් බදුදීන් ඇමතිතුමා එහෙම බලපෑමක් කරේ නෑ කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. එතන හෙව්වේ වැන් කිසිම සාක්ෂියක් නෑ කියලා ඒ තේරුම්කාරක සභාවෙන් කිව්වා. ඒ වගේම CID එකේ වාර්තාව දිහා බැලුවොත් ඒ වார்த்தාවත් බලලා සියල්ල මෙව්වා කතානායකතුමාට. එතුමා අපිටත් දුන්න ඒ වார்த்தාවෙත් තියෙන චෝදනා 300ක් විතර තිබුණා. බහුතරයක කිසිම පදනවක් නැහැ. සමහර ඒවා විභාග කරලා බැලුවොත් එතන චෝදනා කරන්න ෆැමිලි කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා එකක්වත් එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා ඒක දැනුම් දීලා තියෙන කතානායකතුමා දැනුම් දුන්නා. මොකද රටේ විශාල ප්‍රශ්නයකට අපේ මන්ත්‍රීතුමාලත් කිව්වා මේ චෝදනාවලින් නිදහසුනේ නැත්තම් හැමතිගම් කරගන්න එක අමාරුයි කියලා. ඒ නිසා මේවත් ඔයලා මම දැන් මේ සියල්ලම අපේ කණ්ඩායමටත් බාර දෙනවා. සමාන අයට දුන්න අනිත් අයට දෙනවා. ඒත් මේක තව එකක් තියෙනවා. මම CID එකයි මේ සභාවේ සමාජිකයන්ට කිව්වා කරුණාකරලා කාඩිනල්තුමා පැමිණුවාම කාඩිනල්තුමා මුලකයි CID වාර්තාවේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා අහලා දෙන්න පිළිතුරු දෙන්න මට දෙන්න බෑ. මම